ඔබ අප නොදුටු සිංහල කැමි සංස්කෘතිය අපූර්වත්වයන් මනා කොට සොයා ඒ පිළිබඳව අප වෙත ඉදිරිපත් කරන්නට යෙදුණු මෙහි කර්තෘවරයාණන් වන ඩී.පී. වික්‍රමසිංහයන්ට අපගේ හද පිරි ප්‍රණාමය පුද කර සිටිමු. එන්න අප සමග කියවමු මෙසේ. මග දිගට ජන කතා සත්වන දිග හැරුම වරක බෑයට මිනීමරයි. අපගේ ජනකතා ගමන් පතේදී පස්කමින් අනතුරුව මුණගැසෙන මධ්‍යස්ථානය අරත්තන රජ මහා විහාරස්ථානයයි. දැනට මැදපිටියේ විහාරය නමින් ප්‍රසිද්ධ මෙම සිද්ධස්ථානය හඟුරන් කෙතට මයිල භාගයක් පමණ උතුරු දෙසින් පිහිටියේය. දැන් හඟුරන් කෙත මහ මළුවේ පිහිටි පොතුගුල් මහ විහාරය සිංහල රජදරුවන් දවස එහි නොතිබින හාඟුරන්කිත නගරයේ වෙනුවෙන් තිබුණේ අරක්තන රජ මහ විහාරයේ පමණකි. පොත්කොළේ මහ විහාරය 19 ශතවර්ෂයේ මැද භාගයේ පමණේදී සුපේශර ශික්ෂාකාමි දොරටියාවේ මහා ස්තවීර පාදයන් වහන්සේ විසින් කරවන ලද්දකි. උඩරට ඇති බෞද්ධ සිද්ධස්ථාන අතරින් විශිෂ්ටත්වයක් දරන හාඟුරන්කිත පොත්කුළු මහ විහාරය බැතිමුතුන්ගේ සිත් ඇදගන්න වැදගස්ථානයකි. පුස්තකාලේ සඳහා ඒ ඇති දෙමහල් ගොඩනැගිල්ල සිත් ඇදගන්න කලාකෘතියකි. එහි පියස්ස ගල්ලෑලි ගල් ස්ලෙට් පතුරු වලින් සිවිලි කරන ලද්දේය. උඩ තට්ටුවේ පුස්තකාලේ පිහිටියේය. ඉතා දුර්ලභ පුරාණ පුස්තකයන්ගෙන් හා වෙනත් කෞතුක භාණ්ඩයන්ගෙන්ද මෙම ගොඩනැගිල්ල පිරී ඇත්තේය. පහත තට්ටුව බණශාලාව මෙන්ද හේවිසි මණ්ඩපය මෙන්ද පාවිච්චි කෙරේ. පොතුගුල් හා සම්බන්ධව පවත්නා විහාර ගෘහය ඉතා විශාල ගොඩනැගිල්ලකි. එම විහාරයේ මැද කාමරයේ කුඩා දාගැබක් තිබේ. එහි සර්වඥ ධාතුන් සමග කැකිරි ගෙඩියක් පමණ විශාල දුර්ලභ මැණිකක් හා වෙනත් වටිනා වස්තුන් රාශියක් නිධාන කොට ඇති බව පොතුගුල් විහාර වර්ණනානම් පොතේ සඳහන්ව තිබේ. මෙම ජනකතාවට සම්බන්ධ රජතුමා මහනුවර රජකමලත් පළමු වන නායක්කාර වංශිකයා වූ ශ්‍රී විජය රාජසිංහ රජතුමායයි අනුමාන වශයෙන් සිතිය හැකිය. සිංහ රාජාවලියේ අන්තිමයා වූයේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ නම රජතුමාය. එතුමාගේ රන්දෝලේ ශාස්ත්‍රීය වංශික අගබිසුව වූයේ මදුරාපුර නායක්කාර වංශික කාන්තාවකි. ඇයට දරුවන් නොලැබින. නමුත් නරේන්ද්‍ර සිංහ රජතුමාගේ යකඩ දෝලී යයි නම්ලත් ගොවිකුල බිසවරුන් දෙදෙනාගේ මාම් පිටියේ බණ්ඩාරය උනම්බුවේ බණ්ඩාරයයි පුත් කුමරුවන් දෙදෙනෙක් සිටියෝය. නරේන්ද්‍ර සිංහ රජු ඇවෑමෙන් සිංහාසනයට සුදුස්සකු සෙවීමේදී උනම්බුවේ පරම්පරාවට ඇතිවන බලමහිමය ගැන ඊර්ෂ්‍යා වූ ඊට විරුද්ධ වූහ. උබේ කුලියෙන්ම ශාස්ත්‍රීය වංශික වූකු රජු විය යුතුය යන ඔවුන්ගේ තර්කය විය. එනිසා එකල හඟුරන්කත කුමාරයා නමින් ප්‍රසිද්ධව එහිම පදිංචි සිටි නරේන්ද්‍ර සිංහ රජුගේ අග බිසවගේ සොහොවිරා වූ ශ්‍රී විජය රාජසිංහ නමින් සිංහාසනයට පත් විය. රජ වූවාට පසුවද මෙතුමා වරින් වර හඟුරන්කත උපටංගලෙහි වාසය කළේය. හඟුරන්කත නගරයේ අසල පිහිටි අඩි 6000ක් පමණ උස් වූ දීතලා කඳු ශිඛරයට ශ්‍රී විජය රාජසිංහ රජතුමා සැපත් වූ බව දිනවකවානු සහිතව දැක්වෙන ශිලා ලේඛනය එම මුදුන් ශිඛර ගල්තලාවේ තිබේ. මෙම ජන කතාව හඟුරන්කත මහමළුවේ එකල තිබූ අම්බලමෙන් ආරම්භ වන ලද්දකි. දැනුදු මහමළුවේ අම්බලමක් තිබේ. නමුත් ඒ පෙර තිබූ අම්බලම නොවේ. දැන් තිබෙන අම්බලම වර්තමාන ගෘහ නිර්මාණ ශිල්පයේ අනුව මෑතකදී සාදන ලද්දකි. පුරාණයේදී උඩරට හැමගමක් පාසාම අම්බලමක් තිබුණේය. ඒ ගමේ ස්ථානාගාර ශාලාව විය. ගම්මුන් රස නොයෙක්තේ ගැන සාකච්ඡා කරන්නේ අම්බලමේදීය. අඩියක් පමණ උස ගල් සතරක් උඩ අඩි දෙකක් පමණ පළල අඩියක් පමණ උස විශාල කඳන් සතරකින් හරි හතරස් වනසේ කපා වද්දා එහි සිවුකොණ පළමු වී ගල් සතර උඩ තැන්පත් කර තබා එම සිවුකොණ උඩ කැටයම් කර කණු සතරක් පිහිටුවා කණු සතර
උඩපේකට සහිතව දැව යුදා කේතු රූපාකාර වහල් පළයෙන් යුක්තව සාදුන ලද පුරාණ අම්බලම් දැනුදු සමහර ගම්වල දකින්නට ලැබේ. ඉඳ ගැනීම පිණිස පාවිච්චි කරන්නේ පළමු කී අඩි දෙකක් පමණ පළලී කඳයි. එකල හඟුරන්කත මහමළුවේ දේවාලයේ ඉදිරිපිට තිබුණේද එවැනි අම්බලමකි. දිනක් මෙහි රැස් වූ ගැමියනට දේවාල මළුවේ පැණිවරකා ගසේ වූ විශාල කොස් ගෙඩියක් සුදු රෙද්දකින් වසා වෙන් කර තිබෙන බව දක්නට ලැබින. ඒ රාජ පරිභෝජනයේ සදා වෙන් කරන ලද්දක් බව කවුරුත් දැනගත්හ. මේ කොස් ගෙඩිය ඉදී සුවඳ විහිදෙන බව හැමදෙනාම දැනින. එය ගැන අම්බලමේ සිටිය අතරේ සාකච්ඡා ඇති විය. එම කොස් ගෙඩිය සොරකම් කළොත් හෝ කැඩුවොත් හෝ ඒතනත්තාර ලැබෙන පුළුවන් රාජ දඬුවම් ගැනද කතාවක් ඇති විය. රාජ භෝජන සඳහා නියමිත දේ විනාශ කළොත් නොඅනුමානව උල හිඳුවීමේ දඬුවමට භාජනය විය හැකි බව කවුරුත් විශ්වාස කළෝය. අම්බලමේ කොනක කණුවකට හේතු වී කල්පනාවේ යෙදී සිටි එක් පුද්ගලයෙකි. උක්කුරල නම් වූ ඔහු කවදත් අම්බලමේ ප්‍රධාන කතිකයා මෙන්ම කිවිකට යාද විය. නමුත් ඔහු මෙතන නිශ්ශබ්දව කල්පනා සහගත ඉදීම ගැමීනට තේරුම් ගත නොහැකි කරුණක් විය. එක් ගැමියෙක් ඔහුට කතා කොට, "ඇයි රාලේ, උඹේ අද කරබාගෙන ඉන්නේ? ගෙදර ඇති සමක දබර කරගෙන ආවද? කවට බසින්න සීය? නැහැ. අපේ උඳ සමක දබර කරගන්න යදුන දෙදුමක් නැහැ. මා කල්පනා කළේ පැණිවරක ගෙඩිය දෙස බලබලා කෙල හලහල සිටින උඹලා ගැනයි. නුඹල පැණිවරක ගෙඩිය ඇති රසයට සුවඳට ආශා කරති. නමුත් කිසිවෙකුට ඒ කඩා ගන්න තරම් ආත්ම ශක්තියක් නැත. සෑහෙන ඔට්ටුවක් උඹලා අල්ලන්නේ නම් මම ගසර නැගී එයින් පළුවක් කපාගෙන බෙත් නුඹලාටදී මමත් කන්නෙමි." උක්කුරාල කීය. එබසින් අම්බලමින් සිටි ගැමියෝ විස්මයටත් දිහිතියටත් පත් වූහ. කරන්ට තබා හිතන්ටවත් භයානක දෙයක් ඔහු කීවේ. පනට ආදරේ ඇත්තෙක් පැණිවරකා ගෙඩියේ කනවා තබා අතවත් නොතබති. ඒ නිසා මොහු පිස්සුවෙන් නන්දොඩවති. එහි සිටියෝ සිතූහ, පැණිවරකා ගෙඩියේ කා මෙලොවින් පණපිට සිටින්නක කිසිවෙකු ඉරු නොලැබෙන බවන් කොඳාකාරදත් එක් ගැමියෙක්, "නුඹ පැණිවරකා ගෙඩියෙන් මදුරක්වත් කෑවොත් මම නුඹට හොඳ මී නාම්බකු තෑගි කරමි. හැබැයි නුඹ ජීවතුන් අතර සිටියොත් පමණයි ඒ තෑග ලැබෙන්නේ" කීය. "නුඹ ඒ තෑග දෙන බව සත්‍යයක්මද? එසේනම් දේවල් අතනගා දිවුරා දෙන. එසේ දිවුර විට මම පැණිවරකා ගෙඩිය කඩන්නෙමි." උක්කුරාල කීය. ඊට එකඟව ගැමිය එලෙස දේවාල දෙසට අතනගා දිවුරුම් දුන්නේය. ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා ජම්ම දායාදයකින් ලත් මුකරි බවත් ඇති නිර්භීත උක්කුරාල සැනකින් කැස පොට කවාගෙන පිහියකින් අතින්ගෙන පැණිවරක ගසරනක වරකා ගෙඩියෙන් පළුවක් කපා බිමට බැස ඒ කෑමට පටන් ගත්තේය. අම්බලමේ සිටි අයටද ඔහු පැණිවරකා දුන් නමුත් පණ බයේ ගැහි ගැහි සිටි ඔවුහු ඒවා ප්‍රතික්ෂේප කළෝය. රාජ භෝජන සඳහා වෙන්කොට තිබූ පැණිවරකා ගෙඩිය උක්කුරාල නම් ගැමියෙකු කඩා කෑ බව නගරේ පුරාම පතල විය. රජවාසර රාජපුරුෂයනටද මේ දැනගන්න ලැබී ඔහු රජ වෙත ගොස් ඒ බව පැමිණිලි කර සිටියෝය. රජතුමාද කිසිවක් විභාග නොකර මහවාසරට එවැනි අවනම්බුවක් කළේම ද්‍රෝහියා අල්ලවා උල හිඳුවා මරව අනදුන්නේය. රාජාජඥාව පරිදි උක්කුරාල රාජපුරුෂයන් විසින් අල්ලන ලදුව රතුමල් වඩම් කරලා කටු සෙමිටියන් තලතලා වදකයන් විසින් වදක භූමියට ගෙනියන් ලද්දේය. හංගුරන්කත නගරේ වදක භූමිය තිබුණේ කොහිද නිශ්චය වශයෙන් කිවුණු හැකිය. එම නගරයට සැතපුම් කීපයක් පමණ දිගින් වදවල නම් ගම් කොටසක් දැනට තිබේ. වදවලයන් නම විවහාර වූයේ එකල වදක භූමියේ එහි තිබූ නිසායයි හිතන්නට ඉඩ තිබේ. නමුත් ඒ ස්ථිර කිරීමට තරම් ඓතිහාසික තොරතුරක් හෝ ජනකතාවක් හෝ නොඇසීම. වදයට කැපූ උක්කුරාල අතරමඟදී මහා හයියෙන් විලාප ගසවෙන් හඩන්නටත් අනතුරුව මහා හයියෙන් කොක් හඬදී සිනාසෙන්නත් පටන් ගත්තේය. මෙසේ නොකොට පවරින් වර අඩන්නාවෝද සිනාසෙන්නාවෝද වදයට කැපූ මේ පුරුෂයාගෙන් රාජපුරුෂයෝ
ऐसे आंटांटा सिनासेन्नटा थेतु कुमाते ऐसुओये ईटे हेतु अब थीबे मामा ये नंबरात नोकिए मी महावासरी नसोत पामना किए मी उकुराला नील बीतो पिलतुर तुरने ये किसे ऐसुवत पालम सेम किए न बेवरोतनो नमत्तो आवा एंडी मत सिनासे मत करुन बेबिन एक राज पुरुष एक राज वासरड दोगोस मी बव हजुतुमार सालकर सिटिए ये ඒ බවස රජතුමාද පුදුමෙවි වහා ඔහු ආපසු රජවාසල කරා කැඳවාගෙන එවයි අනකලේය එසේ රජු ඉදිරියට පැමිණ වූ එම පුරුෂයාගෙන් තා වදක භූමියට ගෙන යන අතරතුර අඬන්නටත් සිනාසනටත් හේතු කුමක්ද ප්‍රශ්න කළේය අහෝ දේවයන් වහන්ස මම බඩ කියන නිසා පැණි වරක ගෙඩිය කෑවිමි ඒ නිසාම වදියට ගොදුරු වීමි මගේ බඩු නිසා මට අකාලේ අත්ව මරණයද මගේ අමුදරුවන් සිහිවි ඇති වූ ශෝකාග්නිය උසුලාගත නොහි හැඬෙමි ඔහු කීය ඒසේ තා මරණ බය හඬන ඇඬීම සුදුස්සෙක්සේම මම පිළිගනිමි මෙවැනි මරණයට ගොදුරු වී සිටින තා සිනාසෙන්නේ මක් නිසාද තට කවරනම් ප්‍රීතියක්ද ඇත්තේ වහා කියව රජාණන් කලේය අහෝ දේවයන් වහන්ස इसे मरणोट पत्वत मट एम सनसीम प्रीतियान दिन करण के आसवल राज्युस्ट मिनी मेरवोयन अपवाद सहकत कथावक अनागत लोकियाद धनगत हे इतिहासगत वर्णेय वर्तमान लोकियाद एसेम की महावास अपहास नगन्नोय ऐसी मट सिना पहल वर्णेय उल पीड़ेय ඒ යසුරජු වන්ට තරු පෙනෙන අනාගතය ගැන සිහිර නැගින ගැමියාගේ කීමනේ සත්‍යතාවය වැටහින බඩසා ගින්නට වරකා පළුවක් ඇ ගැමියා පවා අසුව රජුරුව මරණයට පත්කර වූහයි ලෝකාපවාදයේ තමා ගොදුරවන බව පෙනී ගියේය එබැවින් මේ කළ යුතු දෙයක් නොවේ ඔහුට අභය දාන දෙන මැනව සිතා ගැමියා මත තගේ ස්ථානෝචිත ප්‍රඥා කරන බුද්ධ මුකුරි බව නිසා මට වන්ට තිබූ නින්දාවෙන් ගැලවුණෙමි. එසේම තට වන්ට තිබූ මරණයෙන්ද තා ගැලවුණෙහිය. කියා උක්කුරාලට අවිය දහණේ දුන්නේය. වන්නේ කුමක්තේ බලාගෙන ඉතෙක් අම්බලමේ සිටි තම යහළුවන් කරා උක්කුරාල සිනාසෙමින් ගොස් පොරොන්දු ප්‍රකාර මී ගොන්නාම්බා තෑගි ලබා ගත්තේය. නොවට සැරිය සමග ඉන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලයේද subscribe කරන්න. बेल आइकने क्लिक करना ओपके आधा सहयोजना अपवित्र इदिरिपत करना।